සියලු දිනාටම තෙරුවන් සරණයි අදත්ම මේ වීඩිය එකෙන් ගන්නේ එදාඒ කටින පෙරහැරෙන් පසුව විහාරස්ථානයට ඒ පෙරහැර ළඟාවීමත් සමගම ඒ නාගදීපයේ විහාරාධිපති ඒ ස්වාමීන් වහන්සේ විසින් ඒ සියලුම පැමිණ සිටින සියලු දිනාටම ඒ කොත්තුමී හා නෙස්ටමෝල්ට එකක් නෙස්ට කැේ එකක් දන්සලක් විදියට මේ ස්ථානයේදී ඒ සියලුදිනාටම ලබා දුන්න එෙනම් බලන්න මොන තරං වියදමක් දරලද මේ වගේ වටිනාම පින්කමස් සිතු කරන්නට ඇත්තේ කියලා. එහෙනම් දාන පාරමිතාව දානයක් දීම තරං වටිනාම දෙයක් නෑ ඔබට මේ දැන් දකින්නට පුළොමේ විහාරයේ විහාරාධිපති ස්වාමෙන්න් වහන්සේ ඔබට පේන්න සිටිනවා. ඉතිං ඒ මේ අවස්ථාවේ බලන්න මොනතරං අති විශාල ජනගඟක් ඉන්නවද කියලා හැබැයි මෙතන සිංහල දාහකට එකක් දෙකක් වගේ ඇති ඔන්නම්. අනි සියල්ලම ඉන්නමේද්‍රවිද ජනතාව බලන්න ඒ ස්වාමීන් වහන්සේ මොනතර දෙයක් මේ පිම්බිමතුළ කරනවද කියලා මේ ධර්මයේ බුදුදහම ජීවිතයේ කාවැදිලවත් නැති මිනිස්සුන් එක්ක තමයි මේ වගේ වටිනාම දෙයක් සිදු කරන්නේ. ඒ නම් බලන්න මේ දන්සල ඉදා රාච්්‍රී දහය විතර වෙනකම් හැන්දෑවේ අයහමාට විතරින්දලා කන්නව තිබුණා ඒ වෙනකම්ම පුතුමාකාර පොරකෑම පෝලිමක් කිිට්ටු වන්නවත් බැරිතාත් වෙන තිබුණේ. ඉතින් මේ ඔබට දැන් රූපරාමෝලිින් දරශ නොලිුත් දකින්නට පුුවන් මොනතරම් බිනිස්සු කනවන්ද බොනවද කියලා එහිනම් බලන්න මේ වටිනාම පිංකමේ තවත් කොඩසක් නමයි ඔබ මේ දකින්නේ. ඉතින් මේ වගේ දෙයක් සිදු කරන්නට මංහිතන්නේ සෑහෙන්න උරදුන්නේ නවික හොමුදාව. මේ විහාරස්ථානය මේ නාගදී පිය ආරක්ෂ කරපු නිසාවෙන් කුරු යුද්ධයෙන්. අත්ත අපට මේ දේවල් දැකගන්නට වාසනාව තියෙන්නේ. ඉතිං මේ වගේ කටොක පරිසරේක මේ වගේ දෙයක් සිදුකරන්නට ලැබීමමු මොනතරම් භාගයක් කොට සලකන්න පුළුවන්ද කියලත් හිතන්නත් බැරිතරඟ පහසු දෙයක්. ඉතිං ඒදේ මේ ස්වාමීන් වහන්සේගේ තියෙන කඩිස්සර භාවයෙන් ඒ තියෙන්න වූ, බුදුමාකාර කැපවීමක් මත වීරියෙන් කරන වටිනාම දෙයක් තමයි. මං හිතන්නෑ වෙනත් විහාරාධිපතිගෙනෙක් හිටියොත් මේ වගේ දෙයක් සිදුකරගනට පුළුවන්බේ කියල ඒ තරං. ඒ මිනිසුන්ට ආකර්ශනීය වීමක්. ැද දකින්නට පුළුවන් ඔබ මේ දැන් දකින්නේ ඒ චෛත්‍ය රාජාණන් වහන්සේ ඒ චූලෝදර මහෝදර අපි දැනගෙන හිටියේ සහෝදරයන් කියලා නමුත් ඒ සහෝදරයන්න වෙයිඒ මහෝදර කියන්නේ හාත් පසිම්ම වෙනස්කෙනෙක් මේ භූමිය රජකරපු නාරජ කෙනනික් තමයි මහෝදර කියන්නේ යාට හිටියා දියනිය සිංගති දියනයක් ඒ දියනිය වැඩිවියට පත්වීමෙන් පසු. විවාහයකට පත් කරලා දෙන්නේ ඒ චූලෝදර කියන ඒ බෑනනුවන්ට. ඉතිං ඒ කසාද බඳින දවසේ මේ මහෝදර කියනේ මාමන්්ඩියට තිබනාා මැනිික් පුටුවක්. අන්නේ මැනිික් පුටුව දෑවැද්දට දෙනවා ඒ දුවට. දීලා වැඩඩි කාලයක් යන්නතුවයිඒ දුව කාලේ මියය දෙනවා. එම යදීමත් සමගම මාමට හිතනව මේ මැනිික් පුටුව දැම්මං ගත්තුොත් හොඳයි නේද කියලා. න්නේම කියලා බැනිික් පුටුව ඉල්ලන්න ගියාමේ දෙන්න අතරා අරවුලක් ඇති වෙනවා. මොකද මෙයා දෙන්න කැමති නෑ මෙයා ගන්න උපරිම උත්සාහය දරනවා. ඒ අනූ බලන්න එදත්තේ තන්හාාව අදවගේීම තිබිල තියෙනු. මිනිසුන් අතරම්. ඉතිං බේද්දිගොල්ල දෙ පාර්ශයකතු වෙලා යුද්ධයක් කටගන්න ගියායි අවස්ථාවේ. මහාවට සේනාව එකතු කරගන දෙපාර්ශයේ මහා යුද්ධයක් හටගන්න අවස්ථාවේ මේ බුදුවැසින් ලෝකයේ දිහා බලද්දි. එදා බුදු ඇසට නත ගැටනේ වෙන කවුරුවත්නය මේ චූලෝදරම හෝදර කියන ඒ මෛලනුවන් හා බෑනනුවන් දෙදෙන. ඉතිං ඒ අවස්ථාවේ ලොෞතුරා බුදුරජාණන් වහන්සේ රෘදියෙන් දෙවැඩි වතාවට මේ ලක්බිමට වඩින්න මෙන්න මේ පිංවන්ත භූමියයට. වැඩීමත් සමගම ඒ දෙවිකෙනෙක් සුමන මට මතක හැටියෙන් ඒ චත්ත්‍රයක් විදිට නුගගසක් තමයි ඒ සෙවනට ලබාධනය වස්ථාවේ ඉතිං ඒ නුගගසත් සමගම ඒර්දයෙන් වැඩලා මෙතනද මහාගන අන්දකාරයක් ඇති කරනවා මේ ලංකා දීපයම අඳුරු කරනවා. ඒ දවල් කාලයක් තුළ අඳුරු කරලා ඒ ලෞතුර ාබදුරජාණන් වහන්සේ පමණක් අහසේ පෙනී සිටිනවඇයි චූලෝදන මහෝදර කියනේ ඒ දෙදිනාට. ඒ අවස්ථාවේ ඒ තන්හාාව නැති කරන්නට ඒ ධර්මයදේශනා කිරීමෙන් පසු ඒ දෙන්නා ගොඩාක් සමගි සම්පන්න වෙනවා. ඒ අවස්ථාවේද ඒ ලොවතුරා බුදුරජාණන් වහන්සේට ධර්මය දේශනා කරන්නට, මෙන්න මේ පුටුව ලබා දෙනවා. ඒ අවස්ථාවේදී ඒ පුටු ඉඳගෙන තමයි ඒ ධර්මය දේශනා කරන අවසානේ ඒ දෙදිනාම එකතු වෙලා මොකද කරන්නේ. මේ පුටුව තැම්පත් කරලලා සකස් කරනවා. ඉදි කරනවා මෙන්න මේ චෛත්‍ය රාජාණන් වහන්සේ හෙනම්. අපිමිතුවක්කි තංගිටියේ ඒ අයිය මලෝ දෙදිනෙ කියලා නමුත්. ඒකනෙවේ සත්‍යය මෙන්න මේ ඇයි සත්‍යය එහෙනම් අන්නේ වගේ වටිනාම ලොෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ පාදිශ්පශ් කරපු වටිනාම පිම්බිමක ඉඳගෙන මේ වගේ වීඩිය එකක් ඔබට ගෙන එන්නට ලැබීමව මහගුද අය දෙයක් කොට මම දකින වහෙනම්. ඔබ සියලදිනාම මේ පිම්බිමට පැමිණෙන ඇත්නං මෙන්න මේ පිනැත්. ඔබට අනුමෝදම් වන්නටම හේතුවාසනාමවේවා කියලා මා. අද ඔබෙන් සමුගන්නෝ එහෙනම් සියලදිනාටම තෙරුවන් සරණයි.